හරි, හැමදිනාටම ආයුබෝවන්. සුබ දවසක් උදේ අපි නවත්වපු තැන ඉඳලා පාඩම කරගෙන යමු. අද දවසේ උදේ සිතියම් විවරණ සිතියමේ සිතියමක් විශාල කිරීමක් හා කුඩා කිරීමක් ආශ්‍රිත කොටසක් තියෙන මගේ මතකයේ නිරදින. අපි ගිය සතිය සිතියම ආශ්‍රිත වර්ගඵලයේ කොටස අවසන් කළා. අද දවසේ රාත්‍රී උදේ මම නැවත වතාවක් මෙතෙක් දවසක් කරපු සෑම පාඩමකම වීඩියෝ එකක් එවනවා. අද දවසේ පාඩමේ වීඩියෝ එක හෙට උදේට දානවා. දැන් මම බලන්න අඩුපාඩුවක් තිබුණොත්, තේරෙන්නේ නැත්නම් ආවොත්, ස්ට්‍රක් එකක් ආවොත් අනිවාර්යයෙන් වීඩියෝ එක බලන්න. බලලා ඕගොල්ලන්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න කටයුතු කරන්න ඕන. රයිට්. එහෙනම් උදේ අපි අද දවසේ නවත්තුපු තැනින් පාඩම පටන් ගමු. ඕගොල්ලන්ගේ ඒ අදාළ තැන උදේ පාඩම පෙරලගන්න. හරි, එතකොට අපි ගිය සතියේ සිතියම් ආශ්‍රිත වර්ග වැවක වර්ගඵලය ගණනය කිරීම කළා. මාර්ග ආශ්‍රිත දීර්ඝාණනය කිරීම, පරිමාණ ආශ්‍රිත වර්ගඵලය ගණනය කිරීම කළා. අද දවසේ සිතියමක් විශාල හා කුඩා කිරීම කියන කාරණාව, සිතියමක් විශාල කිරීම හා කුඩා කිරීම, ඒ යටතේ අනුමාත්‍රකාව තියෙන ඕගොල්ලන්ට සිතියමක විශාල හා කුඩා කිරීමේ නීති රීති, ඒ ආශ්‍රිත අනුමාත්‍රකාව තියෙන උදේ විශාල කිරීම ආශ්‍රිත නීති රීති. අපි මුලින්ම ලියාගමු විශාල කිරීම ආශ්‍රිත නීති රීති ටික. හරි, විශාල කිරීමේ නීති රීති 1. සිතියමක් විශාල කිරීමේදී එකට 25,000 පරිමාණය භාවිතා කරන්න. සිතියමක් විශාල කිරීමේදී එකට 50,000 පරිමාණය භාවිතා කර එකට 25,000 පරිමාණය භාවිතා කරන්න. එකට 25,000 පරිමාණය භාවිතා කරන්න.
එකට 25,000 පරිමාණය භාවිතා කරන්න. එකට 25,000 පරිමාණය භාවිතා කරන්න. දෙවෙනි එක, දෙවෙනි නීතිය කියුට් එක නැති දරුවෝ උතේ මේක ලියාගන්නකොට කොලේක මාතෘකාව ලියාගන්න. ටියුට් නැති දරුවන්ට පුතේ මම අද දවසේ PDF එක එවනවා. PDF එක ටියුට් නැති දරුවා පුතේ මට සුට්ටක් අද මැසේජ් එකක් දාන්න. පන්ති ඉවර වෙලා මම එයාට PDF එක එවනවා පුතේ. PDF එකේ print out එකක් ගන්න මම ටියුට් එක දෙනකම්. එතකොට විශාල කිරීමේ සිතියම් විශාල කිරීම හා කුඩා කිරීම තමයි මාතෘකාව. සිතියම් විශාල කිරීම හා කුඩා කිරීම තමයි මාතෘකාව. එයටදී අනුමාතෘකා විශාල කිරීම ආසිත නීති රීති. පළවෙනි නීතිය අපි කිව්වේ එකට 25,000 පරිමාණය සිත විශාල කිරීමේ එකට 25,000 පරිමාණය ගත යුතුය. දෙවෙනි එක සියලුම ලක්ෂණ අන්තර්ගත විය යුතුය. ඊළඟ විශාල වන සංකේත විශාල ලෙසත් විශාල වන සංකේත විශාල ලෙසක් කුඩා වන සංකේත කුඩා ලෙසක් සැකසිය යුතුය. ඊළඟ මාතෘකාව දිශාව සහ පරිමාණය යොදන්න. මාතෘකාව දිශාව පරිමාණය යොදන්න. පරිමාණය යොදන්න. කුඩා කිරීමේ නීති රීති ළඟට තියෙන අනුමාතෘකාව. කුඩා කිරීමේ නීති රීති ළඟට තියෙන්නේ කුඩා කිරීම ආසිත නීති රීති. ඒ යටතේ උදේ පළවෙනි නීතිය සිතියමක් කුඩා කිරීමේදී එකට ලක්ෂ්‍ය පරිමාණය යෙදිය යුතුය. එමුදි මංගාවත් ටියුට් එක මේ වෙලාවේ නෑ. මංගාවත් ටියුට් එක ඉවරයි උදා. නේද? ඒ නිසා මේ මම මේ මගේ අත්අකුරෙන් ලියපු පොතේ නැත්නම් මේ ටියුට් එක හදන පාවිච්චි කරපු පොතෙන් තමයි කරගෙන යන්නේ. ඒ නිසා උදේ ටියුට් එක ඉතිරිම නැවත print කරලා දෙන්නම්. චුට්ටක් ඉන්නවදී මොකද හේතුව අලුත්ෙන් ආයි දැන් print පොත් 100ක් අපි මුද්‍රණය කළා. ඉතින් පොත් 100 උදේ ඉවරයි. අලුත්ෙන් මුද්‍රණය කරන්න ඕන. ඉතින් ඒක මම එක්කෙනින් සම්පාදනය කරලා දෙන්නම්. දැනට අලුත්ෙන් ආපු දරුවන්ට කුඩා කිරීමේදී එකට 50 එකට ලක්ෂයේ පරිමාණයේදී තිය ඊළඟට උදේ රතු වර්ණය සඳහන් වචන
රතු වර්ණයෙන් සඳහන් වශයෙන් අනිවාර්යෙන් ලිබිය යුතු අතර රතු වර්ණයෙන් සඳහන් වශයෙන් අනිවාර්යෙන් ලිබිය යුතු අතර අනිවාර්යෙන් ලිවිය යුතු අතර රතු වර්ණයෙන් සඳහන් වචන අනිවාර්යෙන් ලිවිය යුතු අතර කළු වර්ණයෙන් යෙදෙන වචන ලිවීම අනිවාර්ය නොවේ. 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 ලිවීම අනිවාර්ය නොවේ. ඊළඟ ඇතැම් සංකේත වැඩි නම් ඉවත් කිරීමේ හැකියාව ඇත. 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 ඒ උදාහරණ ජනාවාස උදාහරණ ජනාවාස ජනාවාස අවසන් නීතිය කුඩා කිරීමේදී අවසන් නීතිය ලියන මාතෘකාව දිශාව පරිමාණයේ යෙදිය යුතුය. මාතෘකාව දිශාව පරිමාණයේ යෙදිය යුතුය. මාතෘකාව දිශාව පරිමාණයේ යෙදිය යුතුය. පුතේ වාට තියෙන්නේ මෙන්න මේ වගේ කොටුවක්. කලින්ක උදාහරණ කිව්වේ නෑ මුතේ, මේක විතර උදාහරණයක් කිව්වේ ජනාවාසික. නිත්මි කියන දරුවා දුව අහනවා මේ කලින්ක උදාහරණ කියන ජනාවාස කියන එක විතරයි මුතේ මම උදාහරණ කියලා දුන්නේ. තුන්වෙනි කුඩා කිරීමේකේ තුන්වෙනි පොයින්ට් එකට ජනාවාස කියලා දුන්නේ. රයිට්. උදී සිටියමත් විශාල කිරීම. අපි මුතේ විශාල හෝ කුඩා කරන්නේ එකට 50,000 පරිමාණයේ සිටියන් විතරයි. අපි ඉගෙන ගන්න එකට 50,000 සිටියන් පිළිබඳ. මම එක සිටියම මුතේ නැවත වතාවක් ඕගොල්ලෝ පෙන්වන්න. මේ තියෙන්නේ ඕගොල්ලෝ ඉගෙන ගන්න සිටියම. මේ එකට 50,000 සිටියම. මේ වගේ සිතියම් කොටස් ඔක්කොම තියෙනවා 92ක්. මේ වගේ සිතියම් කොටස් 92ක් තියෙනවා. මේ සිතියමකින් කොටසක් තමයි විභාගෙදී එන්නේ. මං ඒ එන ප්‍රමාණය සිතියමක් පෙන්නන්න. මේ තියෙන මුදා විභාගෙදී එන ප්‍රමාණය සිතියමක්.
මෙන්න මේ ප්‍රමාණය සිටීමක් තමයි විභාගෙදී එන්නේ. මම අද ඕසිස් එකේ ගියායට ගිය සතියේ සාධනීය දරුවන්ට පුතේ ෆිසිකල් ක්ලාස් එකේදී මේ සිටියන් ළඟට දුන්නා බලන්නේ කියලා. හරිද? ওই ලොකු සිටියමත් මම ළඟට දුන්නා බලන්නේ කියලා. හරිද? එතකොට අපි මොන සිටියමක්ද ගෙන යන්නේ කියලා දැන් ඕගොල්ලන්ට පැහැදිලිතාවයක් තියෙනවා ෆිසිකල් ක්ලාස් ආපු දරුවන්ට. හරි, බැරි දෙයක් අහගන්න හැකියාව තිබුණා මොතේ ෆිසිකල් ආපු දරුවන්ට. ඉදිරියේදී ඒගොල්ලන්ට යම්කිසි කාරණාවක් බැරි වෙලා නම් ෆිසිකල් එන්න මුතේ එක දවසක් හරි ඇවිල්ලා යන්න. එක දවසක් හරි, දවස් ඔක්කොම ඉන්න කියලා නීතියක් නෑ. එක දවසක් හරි එන්න. මොකද අපි අලුත් පාඩම බෞම පද්ධතිය මුතේ ටියුට් එක පටන් ගත්තා. හරිද? බෞම පද්ධතිය නිබන්ධනය පටන් ගත්තා. ඉතින් මට විනාඩියක් දෙන්න. මෙන්න මේ නිබන්ධනය මුතේ, මෙන්න මේ වර්ණවත් නිබන්ධනය අපි පටන් ගත්තා උදා දවසේ. ඕසිස් එකෙත් පටන් ගත්තා, සාධනෙත් පටන් ගත්තා, විස්ඩම් එකෙත් පටන් ගත්තා මේ නිබන්ධනය. හරිද? එතකොට ඉතින් ඒ සෞතේ අපි සියලුම පන්තිවල දෙම්ට මේක ආරම්භ කළා දීනේ. සක්සස් රාජගිරි විතරේ තාම මට පටන් ගන්න බැරි වීමක් වෙලා තියෙනවා. හරිද? නමු ඒ පන්තියත් ලබන සතිය අපි පටන් ගන්නවා මෙන්න මේ නිබන්ධන. හරි, දැන්ට අපි අලුත් පාඩම ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ෆිසිකල් ක්ලාස් එන එක උදේ හරිය වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඉතින් උණක් කැස්සක් කෙම්බිරිසාවක් තියෙන උදේ කමක් නැහැ, තාව කරනවා නේ. මේ පන්තියේ මේ පාඩම කිරිනවා උනේ. තව ටිකක් කල්ලියයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ, කල්ලියයි කියන එක. තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ කල් යන්න ඉඳ තියෙන නිසා උදේ මේ පාඩම යන අතරතුරේම බවුම් පද්ධති පාඩමත් මම පටන් ගන්න කටයුතු කරන තව ටික දවසකින්. දැන් ඒක පාඩම නෙමෙයි. අපි මේ පාඩමේ දෙවෙනි නිබන්ධනය අද දවසේ අවසන් කරනවා. හරිද? එතකොට ඕගොල්ලන්ට ලොකු සහනයක් ලැබෙයි. ඊළඟ උදේ විශාල කිරීම යටතේ මෙන්න මෙහෙම උදේ එක කොටසක් වෙන් කරගන්න. හරිද? හරිමැදින් වෙන් කරගත්තා කමන්නේ. වෙන් කරගෙන සෙන්ටිමීටර් දෙකේ දෙකේ කොටුවක් ගහන්න. සෙන්ටිමීටර් දෙකේ දෙකේ කොටුවක් ගහන්න. හරිද? මෙතන ගහන පුතේ මේ පැත්තේ සෙන්ටිමීටර් දෙකේ දෙකේ කොටුවක් ගහද. මෙතන දිශාව දාන්න n කියලා මෙතන එකට 50000 කියලා ලියන්න. එකට 50000 කියලා ලියන්න. මෙතන දාන්න මයිංගන සිටියම, මයිංගන සිටියම කියලා දාන්න. හරිද? දිශාව දැම්මා, එකට 50000 කියලා දැම්මා, මයිංගන සිටියම කියලා දැම්මා. පැහැදිලිද? දැමුදී මේක අපි ගත්තේ කියන්නේ දෙකේ දෙකේ කොටුවක්. මේක දෙකේ දෙකේ කොටුවක්. දෙකේ දෙකේ කොටුවක්. දැන් මුත්තේ දෙකේ දෙකේ කොටුවක් ඇතුලේ ඔයා අඳින්න පොඩි පාරක්. මෙන්න මෙහෙම සංකේතයක් අඳින්න. හරි, ඔහොම මේක පුතේ පාරක්. මේක ඇතුලේ මුත්තේ රතු පාටින් පාඩ කරන්න. කළු පාටින් අවුට්ලයින් දෙකක් ගහලා ওই විදියට, කළු පාටින් අවුට්ලයින් දෙකක් ගහලා ওই විදියට ඇතුළ මුදී රතු පාටින් පාඩ කරන්න. මේ විදියට ඇතුළ රතු පාටින් පාඩ කරන්න. රතු පාටින් පාඩ කරන්න. Thank you.
උදේ පාරේ නිදිත පාරේ ගිනි කොන පැත්ත මෙන්න මේ පැත්ත ගිනි කොන පැත්ත ඒ පැත්ත උදේ කළු පාටින් මෙව තිත්තියන් මේ කළු පාටින් තිත්තියන් උදේ සංකේතය පාෂාණ උද්ගතය කළු පාටින් තිත්තියන් උදේ පාෂාණ උද්ගතය පාෂාණ උද්ගතය පාෂාණ උද්ගතයක් කියන්නේ කළුගල් තලාව. කළුගල් තලාව කළුගල සීගිරියක් වගේ උදේ කළුගල පෙන්වන්නේ කළුපාට තිත්වලින්. මේ පැති උදේ කහපාටින් පාට කරන. මේ පැත්ත කහපාටින් පාට කරන. කහපාට. මේ පැත්ත කහපාට. අද කහපාට. සම්පූර්ණ උදේ මේ ටික ඔක්කොම කහපාටින් පාට කරන. මංගාව කහපාටක් නේ වයිට් බෝඩ් මාකරකින් සේයා කරන්න අමාරුයි. හරි මම ඔය කොටු ඇඳ කොටස කහපාටින් පාට කරා. ඒකේ අදහස පුතේ කහපාට කියලා කියන්නේ වෙනත් වගාව කහපාටින් වගා කළා පාට කළා කියලා කියන්නේ කහපාටින් පාට තියනවා කියලා කියන්නේ 150000 සිටියමක වෙනත් වගා කියන සංකේතය. දැන් ඔය ඔන්න පුතේ අපි දැන් සිටියමක් නිර්මාණය කරන් තියෙනවා. එකර 50000 පරිමාණයේ සිටියමක් නිර්මාණය කරන් තියෙනවා. හරි. හොඳට අහගන්න ඕනේ. හොඳට අහගන්න ඕනේ. මට ඔයාලා පේන්නේ නේ. මං දකින්නේ ඔයගොල්ලන්. හොඳට අහගන්න. මේ සිටියමුදී දෙගුණයක් විශාල කරන්න කියලා කියනවා. දැන් දෙකේ දෙකේ කොටුවක් දීදී උදී. දෙකේ දෙකේ කොටුවක් විශාල කරාමුදී නව රාමුව කීයද? හතරේ හතරේ කොටුවක්. දෙකේ දෙකේ කොටුවක් දෙගුණයක් විශාල කරාම හතරයි නේද? දෙවරක් දෙක හතරයි නේද? දෙකේ දෙකේ කොටුවක් එකට 25000 පරිමාණයේ අඳින්න කිව්වොත් ඒකේ අදහස උතේ මෙතන දෙකේ දෙකේ රාමුව මෙතන හතරේ හතරේ රාමුවක් වෙනවා කියන එක. ඕගොල්ලන්ට මම 125000 පරිමාණයේ ඉගෙනුවා. එකට ලක්ෂයේ පරිමාණයේ ඉගෙනුවා. ඒ පරිමාණ ටික දන්නව නම් මතකයි නම් පාඩම් කරලා නම් තියෙන්නේ. මං මේ කියන කාරණාව ඕගොල්ලන්ට තේරෙනවද? ඒ කහපාට කියලා දෙන කහපාට කියලා දෙන කහපාට කියන එක ලියන්න එපා. එතන කහපාටින් පාට කරන්න. දැන් මේ කියන එක හොඳින් අහගෙන ඉන්න. පාට කරන්න කියන එකේ පාට කරන්න අහන් ඉන්න එකේ අහගෙන ඉන්න. හරි. එතකොට පුතේ මෙතන දෙකේ දෙකේ කොටුවක් තියෙන්නේ. හරි පාඩ කරන්න ගුවන් උදේ පාඩ කරන්න ඕනේ අහන් ඉන්නේ කුව මහන් ඉන්නුක නැත්තම් මේ වෙනේව කරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැති වෙනවා. ඒ කියන වෙලාව උදේ ඒ වැඩේ කරන්න ඔන්ලයින් කරන උදේ ක්‍රම දෙය තමයි හොඳින් කියන දේ විතරක් කරන්න. නැත්තම් වැඩේ තේරෙන්නේ නැහැ. අවධානය විතර ගන්න එපා. හරි. එතකොට මෙතන උදේ දෙකේ දෙකේ කොටුවක් තියෙන්නේ. මේ දෙකේ දෙකේ කොටුව අපි දෙගුණයක් විශාල කරනවා. මොකද අදහස? හතරේ හතරේ කොටුවක් ඉන්නේ. එනම් උදේ දෙකේ දෙකේ කොටුව දෙගුණයක් විශාල වෙනවා කියලා කියන්නේ නව පරිමාණය එකට 25000යි එකට 25000යි එකට 25000 පරිමාණය කියලා පල්ලෙහෙන් ලියන්න ඕන. මහියංගන සිටියම කියලා මාතෘකාව දාන්න. මහියංගන සිටියම මෙතන තිබ්බ මාතෘකාව මෙතෙන් දෙන්න ඉන්නේ. හරි. දැන් උදේ මොකක්ද ඊළඟට කරන්න ඕනේ? මේ සිටියමේ තියෙන ටික මෙතන අඳින්න ඕන. දෙගුණයක් විශාල වෙනකොට පාරක් වගේ එකක් උදේ පළල් වෙන්නේ. පාරක් පළල් කරන අයිති තියෙන කාටද? මාර්ග සංවර්ධන අධිකාරියට. හයිද? දැන් අපි කරන්නේ උදේ මේ පාර දෙගුණයක් විශාල කරලා අඳිනවා. මෙතන මෙච්චරයි තියෙන්නේ. මේ පාර දෙගුණයක් විශාල වෙලාද නැද්ද? දෙගුණයක් විශාල වෙලා තියෙන්නේ. දැන් මේ පාර අපි අඳිනවා. පැහැදිලිද? ඊළඟදී මම පාෂාණ උද්ගතයක් අඳිනවා. පාෂාණ උද්ගතයක් අඳිනවා මේ විදිහට. මේ දෙගුණයක් විශාල කළාම නව රාමුව හතරේ හතරේ රාමුවක් ආවා.
ඊට පස්සේ මම එකන 5000 පරිමාණයේ තියෙන සිටීමේ තියෙන පාර දෙගුණයක් විශාල කරලා ඇඳා මේ පැති උදේ කහපාට ගන්න කහපාට කියනක අදහස වෙනත් වගා කියන එක රයිට් දැන් මේ කොටස උදේ කහපාටින් පාට කරලා මේ සිටීම ඇඳලා ඉවර කරලා මට WhatsApp එවන්න නැවත මේක කියන්න ඕන දරුවෙක් ඉන්නවද අහගෙන හිටපු නැති තේරුම් නැති කරෝද ඉන්නවද පන්ති ආයි කියන්න ඕන කෙනෙක් ඉන්නවද හරි මං ඉතාලම වේගයෙන් නැවත වතාවක් කියන උදේ මේක ඉක්මනින් කරන්න අපිට තියෙන උදේ එකන 5000 පරිමාණයේ සිටියමක් දෙගුණයක් විශාල කරන්න නැත්නම් එකන 25000 පරිමාණයෙන් අඳින්න එකන 25000 පරිමාණයේ අදහස තමයි සෙන්ටිමීටර 4කින් කිලෝමීටර 1ක් කියන එක. එකද 5000 පරිමාණයේ අදහස උදේ සෙන්ටිමීටර 2කින් කිලෝමීටර 1ක් කියන එක. ඒ අනුව මෙතන දෙකේ දෙකේ කොටුවක් තියෙනේ. ඒ දෙකේ දෙකේ කොටුව උදේ එකද 25000 පරිමාණයේ අඳිනකොට අනිවාර්යයෙන්ම 4 කොටුවක් වෙනවාමයි. ඒ පිළිබඳව මම පරිමාණ කොටසේ වාර කියලා දුන්නා. ඒ පිළිබඳව පරිමාණ කොටසේ කියලා දුන්නා. එතකොටදී මෙතන තිබ්බ ලක්ෂණ ටික දැන් මෙතන අඳින්න ඕන. එතන මේ පාර මේ විදිහට ඇඳෙනවා. වගේම පාෂාණ උද්ගතයේ විදිහට ඇඳෙනවා. වගේම කහ පාටින් වෙනත් වගාව පාට වෙන්න ඕන. ඔය ටික ඇඳලා මාතෘකාව ලියලා දිශාව දක්වලා පල්ලෙහැකට ප්‍රන්ද පරිමාණය කියලා ලියලා WhatsApp ඉක්මනින් කියවන්න. මේක තේරුම් ගන්න උදේ ඉක්මනින් ඇඳපු අය ඉන්නවා මට දැන් එවන ඇඳපු අය ඉන්නවා ඉක්මනින් එවන
උතේ ළමයි මේක ඇඳලේවල තියෙනවා. අපි ඒ වගේ ඒවා කීපයක් බලමු. මෙදීනේ එහෙම එක අවස්ථාවක් ඇඳපු අවස්ථාවදී බාන්න නිවැරදිව ඇඳලා තියෙනවා. ඉතින් පාර තව චුට්ටක් පොඩි වුණා නම් හොඳයි, ලස්සනයි පිළිවෙලයි. ඉතින් ඔතාම හොඳයි, ඔක උදේ රයිට් එකක් දාගන්න, තරුවක් දාගන්න. අපි තව එකක් බලමු. මහිතන්දේ මේ දුව අලුත්තෙන් එන්නේ නැති. එයා ඒ නිසා එයාලා ටියුට් එක නැහැ. නමුත් ඒ දුව ඉතාලම ලස්සනට පිළිවෙලට වැඩි කරලා තියෙනවා. ඔය උදේ කළු පාටින් වගේ පේන රේඛාව රතු පාට වීතුමයි. ඒක මට රතු වර්ණේ වගේ පේන්නේ නැහැ. ඉතින් නමුත් එයා හොඳට කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔන්න ඔය දේ තමයි එන්න ඕන. ඕක තමයි සිතියම් විශාලකරණය කියලා කියන්නේ. ඔක දැනුති සිතියම් විශාලකරණය කියලා කියන්නේ. හරිද? ඉතින් කාගේ හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව හදාගන්න චුට්ටක් එවන්න පුතේ. එතකොට මට කියන්න පුළුවන් අඩුපාඩුවක් තියෙනවා කියලා. මම අද පන්තියේ වුණාම හැමෝගෙම ඒව බලනවා. බලලා අඩුපාඩු තියෙන අයට මම මගේ කමෙන්ට් එක දාලා එවනවා. හරිද? ඉතින් එනිසා උදේ මතක තියාගන්න මෙහෙම තමයි විශාල කිරීමක් කරන්නේ. අපිට තියෙන අපිට අපේ පරිමාණය උදේ එකට 50,000. දෙගුණයක් විශාල කරන්න කියලා කිව්වොත් පරිමාණයකට 25,000. දෙගුණයක් විශාල නැත්නම් එකට 25,000 හදන්න කිව්වොත් දෙගුණයක් විශාල කරන්න කිව්වොත් අදහස එකමයි. එතනදී දෙකේ දෙකේ කොටුවක් නෙමෙයි ඉන්න ඕනේ, හතරේ හතරේ කොටුවක් තමයි විශාල වෙලා එන්නේ. පැහැදිලිද? හැබැයි මේ කොටුවේ උදේ දෙකයි දෙකයි කියලා ලියන්න එපා. මම මේ නිකන් ඕගොල්ලෝ තේරෙන්නේ කිව්වේ. ඕගොල්ලෝ ඒක පිළිවෙලකට තේරුම් ගන්න ඕනේ. රයිට්. උදේ අපි දැන් මේක කුඩා කරමු. ඕගොල්ලන්ට මම තව කොටුවක් දීලා තිනවා යහපැත්තේ පිටුවේ බලන්න. මම තව කොටුවක් දීලා තිනවා. ඒ කොටුව උඩින් ලියාගෙන උදේ කුඩා කිරීම කියලා. ඒ කොටුව උඩින් ලියන කුඩා කිරීම කියලා. කුඩා කිරීම කියලා ලියන්න. මේ අර කලින් විදියට රාමුව ඇදගන්න. කලින් විදියට මේ රාමුව ඇදගන්න. හයිද? තප්පරයක් ඉන්නේ. හොඳට අහගන්න. හොඳට අහගන්න. උදේ දැන් මේ රාමුව දෙගුණයක් කුඩා කරන්න යන්නේ. දෙගුණයක් කුඩා කිරීම. උදේ කුඩා කිරීමේ රාමුව වෙන්නේ 100,000. 100,000 පරිමාණය වෙන්නේ උදේ. දෙගුණයක් කුඩා කරනකොට මෙහෙම ඊතලයේ දාන්න වෙනවා. මහියංගණය සිටියම 100,000 කියලා පහලින් ලියන්න. 100,000. 100,000 කියලා උදේ පල්ලේ ලියන්න. මේ ඇඳපු ටිකව මෙතන ඇඳපු ටිකව මෙතන අඳින්න ඕනේ උදේ. එතකොට දෙගුණයක් කුඩා කරනකොට රාමුව මොකද්ද? 1 1 කොටුව. මේ 2 2 කොටුව දෙගුණයක් කුඩා කරනකොට මෙතන ඇඳෙන්නේ 1 1 කොටුව. හරිද? සෙන්ටිමීටර 1 1 කොටුවක් ඇදෙන්නේ. ඒක මත තමයි කලින් කළා වගේ මේ පාරවල් ටික ඇදෙන්නේ. ඒ නිසා ඔයා දැන් මේක දෙගුණයක් කුඩා කරලා ඇඳගෙන ඉන්න ටක් ගලා අඳින්න. අර කලින් සංකේතෙම කුඩා කරලා ඇඳීම තමයි අපි කරන්නේ. මේ සිටියම දෙගුණයක් කුඩා කරනවා කලින් ටිකම තමයි. වෙනසක් නැහැ උදී. මෙතන ලක්ෂය කියලා දාන්න. ඒක තමයි ලොකු වෙනස. මේ රාමුව 1 1 කොටුවක් ලෙස කුඩා වෙන්න ඕන. හරි? ඒකත් කලින් කළා වගේ මට ඉක්මනින් WhatsApp උදේ ඇඳලා එවන්න. දෙගුණයක් කුඩා කරනවා කියන්නේ 2 භාගේ
එකේ එකේ කොටුවක්. එතකොට සෙන්ටිමීටර එකේ එකේ කොටුවක් ඇතුලේ අර හතරේ හතරේ කොටුවේ ඇඳපු එක තමයි අඳින්නේ කියන්නේ. හරි, ඉක්මනට පුතේ ඇඳලා එවන්න. උදේ මාතෘකාව කලින් මාතෘකාව, මේකේ මාතෘකාව මහියංගනේ සිටියම මාතෘකාව කලින් මාතෘකාවමයි, මාතෘකාව කලින් මාතෘකාවමයි.
හරි උදේ ළමයින් කීප දෙනෙක් ඇනලා යවපු ටිකක් මම පෙන්වන්නම් පොඩ්ඩක් බලන්න. මේදීන්නේ යාළුවෙක් ඔගොලන්ගේ යාළුවෙක් ඇඳලා යපු එකක්. එතකොට නවසිතියන් රාමු කියලා ඒ පුතා අරන් පුතා හුදු අරන් තියෙනවා. ඉතින් මහියංගනේ සිතියම තිබ්බ විදිය සහ එකට ලක්ෂ්‍ය පරිමාණෙන් ඇඳහම වෙන විදිය. හැබැයි අර අමතකලා තියෙනවා මහියංගනේ කියලා ඒ මහියංගන සිතියම කියලා ලියන්න අමතකලා තියෙන මාතෘකාව දාන්න. එයාගේ මෙයාට දිසාව දාන්න අමතකලා තියෙනවා. නවසිතියම අඳිනකොට අර මම කලින් එකේ ඇඳා වගේ උතේ ඒ දිසාව සහ මාතෘකාව දාන්න අමතක වෙලා තියෙනවා. හරිද? දැන් පුතේ මෙතන මම දිසාව දැම්මම මේ වගේ මෙතන දිසාව එන්න ඕනේනේ. ඒ වගේ මෙතන පුතේ මහියංගන සිතියම කියලා මම ලියලා තියෙනවානේ. ඒක මෙතන මහියංගන සිතියම තිබ්බ හිඳනම තියෙ මෙතන ලියුවේ. ඒක ලියන්න ඕන අනිවාර්යෙන්. ළඟට මෙතන පුතේ එකට 50000 තිබ්බට දෙගුණයක් උඩා කරනකොට ඒක නව අගේ වෙන එකට ලක්ෂය. හරි. ඉතින් ඒ නිසා උදේ ඒ අඩුපාඩු හදා ගන්න ඕනේ. අපි ඊළඟ කොටසට යමු. තමන් ඇඳපු සිටීම, තමන් ඇඳපු නව රාමුව, කුඩා කිරීමේ නව රාමුව සහ විශාල කිරීමේ නව රාමුව උදේ පන්ති ඉවර වුණාට පස්සේ එවපු නැති දරුවෝ අනිවාර්යයෙන් එවන්න කටයුතු කරන්න. පාඩමේ මේ මේ ටියුට් එකේ උදේ අවසන් කොටස. ඒ කියන්නේ 1 2 කියන ටියුට්ස් දෙකේ අවසන් කොටස. දිසාව දක්වන ඊතල සටහන කියන මාතෘකාව උදේ දිසාව දක්වන ඊතල සටහනක කියන්නේ අපේ පහළ වට තීරුවේ තියෙන ලක්ෂණය. පහළ වට තීරුවේ තියෙන ලක්ෂණය. හරිද? සිටියේ මේ පහළ වට තීරුවේ ලක්ෂණය තමයි දිසාව දක්වන ඊතල සටහන. එතකොට උදේ මේ ඊතල සටහන අපි මුලින්ම සම්පූර්ණ කරගෙන ඉමු. මේ ඊතල සටහන මුලින්ම අපි සම්පූර්ණ කරගෙන ඉමු. Right. හරි දැන් වාමුදි මෙන්න මේ ඊතල සටහන සම්පූර්ණ කරගන්න ඔයාට මෙන්න මේ වගේ රේඛා තුනක් තියෙනවා. මෙන්න මේ රේඛා තුනේ මැද එකේ මුදි තරුවක් ඇඳගන්න. ඊළඟ එකේ ඊතල භාගයක් ඇඳගන්න. ඊළඟ එකේ සම්පූර්ණ ඊතලයක් ඇඳගන්න. සම්පූර්ණ ඊතලයක්. මේක ඊතල භාගයයි. උදේ මේ තරුවට උඩින් දාගන්න TN කියලා. TN මේ සම්පූර්ණ ඊතල උඩින් දාගන්න GN කියලා. GN ඊළඟට ඊතල භාගෙ උඩින් දාගන්න MN කියලා.
එම්මෙන් තරුවට උඩින් පීෙන් පීෙන් තරුවට උඩින් පීෙන් තරුවට උඩින් පීෙන් සම්පූර්ණ ඊතලට උඩින් ජීෙන් ඊතල භාගයට උඩින් උදේ එම්මෙන් 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 උදේ මේ තරු ලකුණෙන් කියන්නේ මුද්‍රහ ගන්න තරු ලකුණෙන් කියන්නේ අපි පෘථිවි ආදර්ශ කොලේ තියෙන උදේ පෘථිවි ද්‍රවයේ පෘථිවි ද්‍රවයේ තියෙන ආදර්ශ කොලේ නෙමෙයි පෘථිවි ද්‍රවයේ තියෙන අන්නේ පෘථිවි ද්‍රවයේ තියෙන උතුර තමයි අපි කියන්නේ TN කියලා. නැත්නම් අපි කියන්නේ චුම්බක උතුර sorry සැබෑ උතුර මෙන්න මේ අක්ෂ දේශාංශ කියලා යාවෙන තැන තියෙන උදේ දේශාංශ එක ඔක්කොම කියලා යාවෙන ද්‍රවයේ දිනේ දේශාංශ ටික ඔක්කොම ආවේ ඉන්නේ ද්‍රවයේදී. මෙන්න මේ දේශාංශ කිල්ල එකතු වෙන තැනට අපි කියන්නේ ද්‍රවය කියලා. ද්‍රව දෙකක් තියෙනවා උතුරු ද්‍රවයේ දකුණු ද්‍රවයේ කියලා. මෙන්න මේ දේශාංශ කිල්ල එකතු වෙන තැන ද්‍රවය. ඒකේ උතුරේදී කිල්ල එකතු වෙන තැන උදී අපි කියන්නේ උතුරු ද්‍රවය කියලා. නැත්නම් උතුරු දිශාව. අන්න එතන තමයි කියන්නේ TN කියලා. ඒ කියන්නේ truth north. Truth north. නැත්නම් සැබෑ උතුර. උතේ ජීඑන් කියලා කියන්නේ අපි සිටියමක් අඳාම ඒ සිටියමේ මුදේ මෙහෙම අපි ඊතලේ යොදනවනේ එන්න අකුර දාලා ඊතලේ යොදනවනේ අන්න ඒක තමයි උදී අපි කියන්නේ ජීඑන් කියලා ජීඑන් කියන්නේ ග්‍රිඩ් නෝත් ග්‍රිඩ් එක නැත්නම් ජාලය ජාල උතුර ඒ කියන්නේ සිටියමක අක්ෂාංශ දේශාංශ ඇඳෙනවනේ සිටියමක අක්ෂාංශ දේශාංශ ඇඳන් උදී කොටු දැලක් හැදෙනවනේ හරිද සිතියමක අක්ෂාංශ දේශාංශ ඇඳනම කොටු දෙලක් හැදෙනවා. හරිද? කොටු දෙලක් හැදෙනවා. එතකොට කොටු දෙල ඇතුළේ උදේ රටවල් හැදෙනවනේ. රටවල් මාස් වෙනවනේ. හරිද? එතකොට මෙන්න මේ සිතියම් වල දක්වන උතුරට අපි කියන උදේ ග්‍රිඩ් නෝත් කියලා. ග්‍රිඩ් නෝත් ජාල උතුර. ඒ වගේම උදේ පෘථිවි උතුරු ද්‍රවයට ආසන්නයෙන් තියෙනවා විශාල චුම්බක ශේෂය. පෘථිවි උතුරු ද්‍රවයට ආසන්නෙම දිනවදී විශාල චුම්බක ශේෂය විශාල චුම්බක බලය ඒ චුම්බක බලය තියෙන උදී පෘථිවි උතුරු ද්‍රවයට ඉතාම ආසන්නයි අන්න ඒ චුම්බක ශේෂ දිශාවල තමයි පුතේ මාලිමාවේ උතුරු කටුව හැරෙවෙන්නේ මාලිමාවේ උතුරු කටුව හැරෙවෙන්නේ ඒකෙන් තමයි පුතේ නාවිකය උතුරු හොයාගන්නේ මෙන්න මේ චුම්බක ශේෂයේ දිශාවට තමයි මාලිමාවේ උතුරු කටුව හැරෙන්නේ එන්නේ ඒ උතුරට චුම්බකයෙන් පෙන්න උතුරට චුම්බකයක් මේ චුම්බක බලය දිශාවේ තියෙන උතුරට අපි කියනවා උදේ චුම්බක උතුර කියලා මේ චුම්බක ශේෂ්ත්‍රයේ බලයේ තියෙන තැන්ට යොමු වන මාලිමාවේ උතුර ඒකට අපි කියනවා චුම්බක උතුර කියලා නේද චුම්බක උතුර කියලා උදේ අපි ඒ නිසා ලියාගමු මේ කාරණා ටික මේ ඊතල සටහන පොඩ්ඩක් ඇඳගන්න ඊතල සටහන ඇඳගෙන මම විනාඩි කීපයක් දෙන්න.
හරිද? අපි අර සැබෑ උතුර කියලා බන් දාලා තියෙන්නේ. සැබෑ උතුර. ඒ සැබෑ උතුර කියලා දාලා තියෙන්නේ මන් දාලා තියෙන TN කියලා. TN කියලා දාලා තියෙනනේ. ඒතර පල්ලෙහැලිය තියෙන ට්‍රුත් නෝත් කියලා. අන්න ඒක ගැන දුදී විස්තරේ ලියාගමු. ලියන්න. පෘථුවියේ උතුරු ද්‍රවය. පෘථුවියේ උතුරු ද්‍රවය. පෘථුවියේ උතුරු ද්‍රවය. තරු ලකුණ සහිත. තරු ලකුණ සහිත. තරු ලකුණ සහිත. ඊතල සටහනින් පෙන්වයි. තරු ලකුණු සහිත. ඊතල සටහනින් පෙන්වයි. තරු ලකුණ සහිත. ඊතල සටහනින් පෙන්වයි. තරු ලකුණු සහිත ඊතල සටහනින් පෙන්වයි. තරු ලකුණු සහිත ඊතල සටහනින් පෙන්වයි. ඉන් පෘථුවියේ උතුරු ද්‍රවය නිරූපණය වේ. ඉන් පෘථුවියේ උතුරු ද්‍රවය නිරූපණය වේ. පෘථුවියේ උතුරු ද්‍රවය නිරූපණය වේ. උතුරු ද්‍රවය නිරූපණය වේ. උතේ ඊළඟට ජාල උතුර කියන එක ලියාගන්න. ජාල උතුර GN හෙවත් grid north. grid north ලියන්න. සිටියමක් ඇඳ. සිටියමක් ඇඳ. සිටියමක් ඇඳ. ඊතල සටහනින්. සිටියමක් ඇඳ. ඊතල සටහනින්. සිටියමක් ඇඳ. ඊතල සටහනින්. ඊතල සටහනින්. දක්වන්නේ. සිටියමක් ඇඳ. ඊතල සටහනින් දක්වන්නේ. ඊතල සටහනින් දක්වන්නේ. ජාල උතුරයි. ජාල උතුරයි. ඊතල සටහනින් දක්වන්නේ. ජාල උතුරයි. ජාල උතුරයි. ඊතල සටහනින් දක්වන්නේ. ජාල උතුරයි. ඊළඟ මාතෘකාවදී තියෙන්නේ චුම්බක උතුර. චුම්බක උතුර MN magnetic north. magnetic north ලියන්න. පෘථුවියේ උතුරු ද්‍රවයට ආසන්නේ. පෘථුවියේ උතුරු ද්‍රවයට ආසන්නේ. පෘථුවියේ උතුරු ද්‍රවයට ආසන්නේ විශාල චුම්බක ශේෂ්‍රයක්. විශාල චුම්බක ශේෂ්‍රයක් නිර්මාණය වී ඇත. විශාල චුම්බක ශේෂ්‍රයක් නිර්මාණය වී ඇත. එම චුම්බක බලය සහිත දිසාවට. එම චුම්බක බලය සහිත දිසාවට. එම චුම්බක බලය සහිත දිසාවට. එම චුම්බක බලය සහිත දිසාවට මාලිමාවේ උතුරු කටුව හැරවේ. 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 එය චුම්බක උතුරයි. එය චුම්බක උතුරයි. ඒ චුම්බක උතුරයි.
එම උතුර නාවික ගමනාගමනී ඉදිරියට වැදගත් වේ. එම උතුර නාවික ගමනාගමනී ඉදිරියට ඉතා වැදගත් වේ. නාවික ගමනාගමනී ඉදිරියට ඉතා වැදගත් වේ. නාවික ගමනාගමනී ඉදිරියට ඉතා වැදගත් වේ. උදේ දැන් අපි ඉගෙන ගත්තා නිබන්ධන දෙකක එකතුවක්. අපි පළවෙනි නිබන්ධනේ දැන් අවසන් කළා තියෙන්නේ, දෙවෙනි නිබන්ධනේත් අපි අවසන් කළා තියෙන්නේ. අපිට උදේ ඊළඟට පටන් ගන්න තියෙන්නේ මෙන්න මේ නිබන්ධනේට අදාළ කොටස. මේක උදේ තුන්වෙනි නිබන්ධනය. දැන් ඔයා ගාව මේ තුන්වෙනි නිබන්ධනය කියලා එකක් නැහැ. ඔයා ගාව හැබැයි මේ තුන්වෙනි කොටස තියෙනවා. මෙන්න මෙහෙම පටන් ගන්න එකක් තියෙනවා. ඒක තියෙන්නේ පුතා මෙන්න මේ කවරෙන් ඉන්නේ. ඔයා ගාව තියෙන මේ ටියුට් එක. අපි මේ ටියුට් එක පටන් ගන්න යන්නේ ඔයා ගාව තියෙන මේ ටියුට් එක. මේ දෙකම එකතු කළා තමයි මම ඕගොල්ලන්ට එක ටියුට් එකක් දීලා තියෙන්නේ. හරිද? එතකොට මේ ටියුට් එකේ තියෙන එක තමයි මම පටන් ගන්න හදන්නේ. ඊට මත්ින් ඊට පෙර ආතුව සර් කියන්නේ සර් ඒ ටියුට් එක නැති ළමයි කොහොමද ගන්නේ? දුවගේ නම මොකද්ද? සෙතුලි සර්. සෙතුලි දහම්ම. සෙතුලි මේ ටියුට් එක නැති උනේ කොහොමද වට? අර මේ ඔයා ගොඩක් කලින් ආපු දරුවෙක් නේ නේද? කමක් නෑ උදේ. දැන් ඔයා 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 සාධනේ නේද? ඔසිස්ස මහරගම. ඔයා ෆිසිකල් ක්ලාස් අදාවද? ඔව් සර් අදාව. මට තියෙන ප්‍රශ්න. ඇදුව ඔය ගැටුමකට අද කිව්වද? නෑ සර්. අද කිව්වේ නෑ. අද අලුතෙන් පටන් ගත්ත ටියුට් එක හම්බුණා සර්. හරි. බෞද්ධ. ඔයා ඔයා මුදී සවුන්ද දවසේ ගිහිල්ලා මේ ටියුට්ස් නැති අය සවුන්ද දවසේ ගිහිල්ලා අනිවාර්යෙන් තමන්ගේ අඩුපාඩු ටියුස් ටික ගන්න. හරිද? කවුරුත් මැසේජ් එකක් දාන්න අවශ්‍යතාවයක් නෑ. මම අඩුපාඩු ටියුට් වැඩිපුරක් ගිහිල්ලා ඉරිදා දවසේ තියන්න. සවුන්ද දවසේ ගිහිල්ලා අඩුපාඩු ටියුට් ටික ඕගොල්ලෝ කලෙක්ට් කරගන්න පුළුවන්. හද රයිට්. එහෙනම් ඒ ගැටලුව ඕසිස් එකේ අයට ටියුට්ස් ටික තියෙනවා. සාධනීය අයට ටියුට්ස් ටික තියෙනවා. විස්ඩම් එකේ අයට ටියුට්ස් ටික තියෙනවා. ඒක ගිහිල්ලා කැමති අය ගන්න. ගැටලුවක් නෑ හොඳ. සර් අඩුපාඩු ටියුට්ස් තියෙන අයට සඳුදා දවසේ ටියුට් ටික ඔක්කොම කලෙක්ට් කරගන්න පුළුවන්. සාධනීය අයට ෆිසිකල් ආවුත් සෙනසුරාදා උදේ ටියුට් ටික කලෙක්ට් කරගන්න පුළුවන්. රයිට්. හරි බුදේ. එහෙනම් අපි ඊළඟ පාඩම ඊළඟ කියන්නේ සිපියම් පාඩමේම තුන්වෙනි අදියර. දැන් අපි 150ක් ඉවරයි. සිපියම් පාඩමේ 150ක් ඉවරයි. ඉතුරු 50 ඉවර කරන්න තමයි පටන් ගන්නේ. අපි දැන් එතකොට ඔක්තෝබර් මාසෙ පටන් ගත්තේ. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මැදකට ඇවිල්ලා තියෙනවා. එතකොට උදේ තවත් මාස දෙකහමාරකට ආසන්න කාලයක් විතර මේ පාඩම යන්න ඉඩ කඩ දිනවා. ඉතින් ඒ නිසා 3-5 දින ෆිසිකල් ක්ලාස් වලට සම්බන්ධ වෙන එක ඇඟට නුවණට හුරුයි. ඇඟට නුවණට හුරුයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ මාසෙට අදාළව උදේ ටියුට් එක කලෙක්ට් කරගෙන නැත්නම් ඊට පස්සේ ටියුට් නැති වුනහම මාර අපහසුතාවයකට තමයි ඔයා සහ මම දෙන්නම පත් වෙන්නේ. මොකද මම ටියුට් එක උදේ හදිසිය කලෙක්ට් නිර්මාණය කරන්න ගියාම අතිරේක කාලයක් වැය වෙනවා. ඕගොල්ලන්ට යම් අපහසුතාවයකට පත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකට ඔයා වැරදිත් නෑ මුදී, මං වැරදිත් නෑ. ඉතින් මේ කාලයක් අපේ මේ ප්‍රතිඵල එන්න ප්‍රමාණ දෙවීම තමයි පොඩි අවුලකට ආවේ.
right දැන් එහෙනම් උදී දැන් ටියුට්ස් දෙකක් ඉගෙන ගත්තනේ දැන් සම්පූර්ණ ටියුට්ස් දෙකක් ඉගෙනගෙන ඉවරයිනේ ඒ ඉගෙනගත්තු ටියුට්ස් ටික උදී චුට්ටක් පෙරලලා බලන්න ටියුට් එක සම්පූර්ණයෙන් දැන් ටියුට් එක පුරවලා තියෙනවා අඛණ්ඩවම පන්ති ආපු දරුවෙක්ට දැන් මේ ටියුට් ටිකේ ඔක්කොම පිටු ටික තියෙනවා කාට හරි ටියුට් එක උදී පිටු ටික සම්පූර්ණ නැති දරුවෙක් ඉන්නවනම් අද ගෲප් එකට මැසේජ් එකක් දාන්න ගෲප් එකට දාන්න එහිම අයට උදේ මම අද දවසේ නිබන්ධනය වෙනවා ටියුට් එකේ සටහන වෙනවා නේද ඒ නිසා අද ටියුට් එක ළඟ තියලා හැබැයි පරණ සටහන් නැති දරුවන්ට මට සටහන් PDF එකේ වන්න පුළුවන් නෝට් PDF එක ගන්න පුළුවන් හරි විනාඩි දෙකක් සටහන බලාගන්න උදේ අපිට දැන් ඊළඟට තියෙන්නේ සූචකය හඳුනා ගන්න මේ මුදේ වාර පේනවනේ මේක එක එක වර්ණ තියෙනවා දැන් කොළ වර්ණයක් පේන තියෙනවා කහ වර්ණයක් උදේ පේන තියෙනවා බලන්න
කොළ වර්ණයක් පේන දිනවා. මේ හැරේ පුතේ මෙහෙම රේඛාවක් වගේ එකක් කියනවා. ඊළඟට මෙතන මොණි කහ පාට වගේ තියෙනවා. මෙතන නිල් පාට වගේ තියෙනවා. හරි. මේ හරිනිය සුදු පාට වගේ පේන තියෙනවා. මෙන්න මේ තියෙන දේවල් පුතිය හඳුනා ගන්න තමයි සූචකයේවත් සම්මත සංකේත වැදගත් වෙන්නේ. සම්මත සංකේත වැදගත් වෙන්නේ. සම්මත සංකේත සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එනිසා පුතේ මේ පාඩම කවුරු හරි ගුරුවරයෙක් අවසානට උගන්වනවා නම් මේ පාඩම ඔයාට මුලදී උගන්වන්න නැත්තම් වාගේ යාළුවෙට උගන්වන්න නැත්තම් ඒක ඒ දරුවට කරන බරපතල අසාධාරණයක්. පළවෙනි කණ්ඩායමට පුතේ මේක ඔන්ලයින් කරලා අවසන් කරන්න මට මාස 6කට ආසන කාලයක් ගියා. හැබැයි ඕගොල්ලන්ට පොඩ්ඩක් වේගවත් වුණා වගේ එකක් දැනෙන උදේ. මොකද හේතුව ඒගොල්ලන්ට වඩා සති දෙකකට විතර කලින් තමයි දැන් ඕගොල්ලෝ මේ පාඩම අවසන් කරගෙන තියෙන්නේ. මේකේ පළවෙනි ටියුට් එක අවසන් කරගෙන. පුතේ සූචකයේ තියෙන්නේ මේ තියෙන සූචකය. මේ තියෙන සූචකය. පුතේ ඒ තියෙන සූචකය දැන් ඕගොල්ලෝ හඳුනා ගන්න ඕන. ඒ සූචකයේ තියෙන සංකේත ඕගොල්ලෝ අඳින්න ඕන. මම ඕගොල්ලන්ට අද දවසේ ඒ සූචකයේ තියෙන සංකේත කීපයක් අඳින විදිය කියලා දෙනවා. ඉතුරු සංකේත ටික පුතේ මම PDF කරලා group එකට එවනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ඒ ඉතුරු වෙච්ච සංකේත ටික මට ඔයාගේ නෝට් එකේ වාගේ ටියුට් එකේ ඇඳලා හැකි විගස ඔයා ඉවර කරපු විගස මට එවන්න ඕන. හරිද? එහෙනම් අපි පටන් ගමු උන්දී අලුත් ටියුට් එකේ. ඕගොල්ලන්ට දීලා තියෙන අලුත් ටියුට් එකේ මෙන්න මේ ටියුට් එකේ උදේ තුන්වෙනි කොටස. මෙන්න මේ ටියුට් එකේ තුන්වෙනි කොටස පටන් ගමු අපි. ඒ ටියුට් එකේ ඇති මෙන්න මෙහෙම සංකේත ටික. මෙන්න මේ මෙතන පෙළ ගන්නද මේ කොටුව අරින්න. මේ කොටුව අරින්න මේකෙ මුකුත් කරන්න එපා. මෙන්න මේ මෙතන පෙළ ගන්න. එතන මාතෘකාව දාලා තියෙනවා මෙට්‍රික් සිතියම්කරණයේ ප්‍රධාන අංගයේ වන්නේ සූචකයයි. පහතින් දැක්වෙන්නේ සූචකයයි. එන අදාළ අංග නිවැරදිව අධ්‍යයනය කිරීමේදී සිදුවේ. නැති ඊට කලින් පුතේ ඔයාලා මෙන්න මෙතන මේ කොටුවක් තියෙන නේද? යාබද සිතියම් කොටු දැල කියලා. මේ යාබද සිතියම් කොටු දැල මේ යාබද සිතියම් කොටු දැල පුතේ ඔයා පාට නමයකින් පාට කරග. මේ යාබද සිතියම් කොටු දැල පාට නමයකින් පාට කරග. ටියුට් එක නැති දරුවෝ ලියාගන්න යාබද සිතියම් කොටු දැල පාට නමයකින් පාට කළ යුතුය කියලා ලියාගන්න. පස්සේ මතක් වුණාම ටියුට් එක හම්බුනහම පාට කරගන්න. යාබද සිතියම් කොටු දැල පුතේ පාට නමයකින් දැන් පාට කරන්න ටියුට් එක තියන දඟු. අතිශය බහුතරයක ටියුට් එක තියෙනවා. හරි, පාට කරගෙන පාට නමයේකි යාබද සිටියන් කොටුදල පාට නමයේකි පාට කරගෙන.
හරි උදේ අපි එන සංකේත ටික අඳිමු. අපි වෘක්ෂලතා කියන වර්ගයට උදේ මුලින්ම අඳින්නේ වෘක්ෂලතා. වෘක්ෂලතා වර්ග. හරි වෘක්ෂලතා වර්ග. උදේ එතකොට පළවෙනි ඔයාලට කොටුවක් දීලා තියෙන මේ එම මේ කොටුව ලොකුවට ඇන්දේ. පළවෙනි එක අපි ලියාගමු V වර්ග. V වගාව. V වගාව. තව කොටුවක් තියෙන උදේ අපි ඒක දාගමු පොල් වගාව. පොල් වගාව. ඕගොල්ලන්ට තියෙන පොඩි කොටුව ඈ. අපි ලොකුවට ඇන්දර ඕගොල්ලන්ට පොඩි කොටු තියෙන. මේ විභාගාව කියන කොටු පොදි සම්පූර්ණයෙන්ම කොළපාඩින් පාඩ කරන්න. සම්පූර්ණයෙන්ම කොළපාඩින් පාඩ කරන්න. විභාගාව කියන සංකේතයේදී එන්නේ උදේ සම්පූර්ණයෙන්ම කොළපාට. තද කොළපාට. සමහර සිතියන් වල ලා කොළපාටක් තියෙනවා. තද කොළපාට. හරි. සම්පූර්ණයෙන්ම කොට මේ කොටුව කොළපාඩින් පාඩ කරන්න. විභාගාව තිබුණොත් කොළපාඩින් තමයි තියෙන්නේ. හරි. ඊළඟට පොල් ගහේ සංකේතය මම මේ අඳින්නේ. ඔන්න ඔහමයි පොල් ගහ. මේ සංකේතය උදේ කොළපාඩින් අඳින්නේ. මේ පොල් ගහේ සංකේතය කොළපාඩින් අඳින්නේ. කොයි විදිහට? කොළපාඩින් අඳින උදේ. හැබැයි පසුබිමේ කහපාට ගන්න. මේ පසුබිම කහපාටයි. මේ ගහ කොළපාටයි පසුබිම කහපාටයි. මේ ගහ කොළපාටයි පසුබිම කහපාටයි. පසුබිමේ කහපාට ගහ කොළපාට. පසුබිමේ කහපාට ගහ කොළපාට. ඉක්මන අඳින උදේ සංකේත දෙක මේ කොටුව ඇතුලේ. මේ කොටුව ඇතුලේ අඳින්න. ඔන්න ඔය කොටුව ඇතුලේ අඳින්නවා. අද මේ උඩ විභාගාව කියන සංකේතය මකනවා. උතේ ඊළඟ කොටුවේ අඳින්න මොකද්ද? තේ වගාවේ සංකේතය උදී මෙහෙම කොළපාටින් තිත්තුනක්. ඔන්න ඔය විදිහට කොළපාටින් ත්‍රිකෝණේ හැඩයට තිත්තුනක්. කොළපාටින් තිත්තුනක් උදේ තියාගෙන යන්න. කොළපාටින් තිත්තුනක් තියාගෙන යන්න. කහපාට පසුබිමේ. පසුබිමේ කහපාට. මේ සුදුපාටින් තියෙන පසුබිමේ කහපාට. කොළපාටින් තිත්තුනක් තියාගෙන. කොළපාටින් තිත්තුනක් තියාගෙන කහපාටින් පසුබිම පාට කරන පසුබිම කහපාටයි. පසුබිම කහපාටයි. පසුබිම කහපාටයි ත්‍රිකෝණයේ කොළපාටයි.
ඊළඟට රබර් වගාව සංකේතය ගහ පුතේ මෙන්න මෙහෙම. ගහ ඔන්න ඔහොම රබර් ගහ. කොළපාටින් තමයි ගහ ඇඳෙන්නේ. කොළපාටින් මේ සංකේතය උදී අඳින්න කොළපාටින් කහපාට පසුබිම කහපාටයි. ඊළඟට ගෙවතු වගාව සංකේතය ලා රෝස පාට නැත්නම් ක්‍රීම් පාටට හුදු රෝස පාට. උතේ මෙන්න මේ පාට මෙන්න මේ පාට. මෙතන මේ ක්‍රීම් පාට. මෙන්න මේ පාට. ඒ පාට මුතේ මේ කොටු ඇතුලේ ගන්න. ඒ පාට මේ කොටුව ඇතුලේ ගන්න. ඒක තමයි ගෙවතු වගාවේ පාට. උදේ ඊළඟට වෙනත් වගා සංකේතය. වෙනත් වගා සංකේතයේ සම්පූර්ණයෙන්ම කහපාට ගන්න. කහපාට. විනත් වගාවේ කහපාටින් පාට කරන රට කජු කුරක්කන් තල වගේ උදී විනත් වගාවන් පෙන්නුම් කරන්නේ මේ කහපාට සංකේතය. කහපාටින්ද පෙන්නුම් කරන නිසා කහපාටින් පාට කරන. කහපාටින් පාට කරන. කහපාටින් පාටක. කහපාටි. ඊළඟ කොටුවේ උදේ අපලා දාගන්න මාතෘකාව ඊළඟ කොටුවේ ලඳු කැලේ සංකේතය උදේ
කොළපාටින් තිත් කොළපාටින් තිත් වෙන මුකුත් පාටක් නෑ කොළපාටින් තිත්. ඔන්න ආකාරය කොළපාටින් තිත්. කොළපාටින් තිත්ති ලඳු කැලෑවුදේ කොළපාටින් තිත්ති. ඊළඟ වනාන්තර සංකේතය. වනාන්තරයේ සංකේතය උදේ මෙන්න මෙහෙම හැඩය. ඔන්න ඕක තමයි වනාන්තරයේ සංකේතය. වනාන්තරයේ සංකේතය. කොළපාටින් අඳින්න. කොළපාටින් අඳින්න. සීරපුරේ හැඩයට එන්නේ. කොළපාටින් දිත්ති කොළපාටින් සීය කුරු හැඩේ. කොළපාටින් තිත්තිත් සොරි කොළපාටින් උති සීය අකුර හැටි තිත්තිත් නෙමෙයි සීය අකුර හැටි. මේක වනාන්තර සංකේතය. වනාන්තර ඊළඟ උදේ බලමු කඩොලාන. කඩොලාන සංකේතය. කඩොලාන කඩුලාන ගහ උදේ මෙන්න මෙහෙම යන්නේ. කොළපාටින් තමයි මේ සංකේතය එන්නේ. කොළපාටින් ලියවැලක සංකේතය. කොළපාටින් ලියවැලක සංකේතය. කොළපාටින් ලියවැලක සංකේතය උදී අපි කියන්නේ කඩොලාන කියලා.
කඩුලාර. ඊට පස්සේ අපි අඳු වගුරු සංකේත වගුරු. වගුරු බිම. වගුරු බිමක සංකේතයේ මුති අඳින්නේ නිල් පාටින්. වගුරු බිමේ සංකේතය අඳින්නේ නිල් පාටින්. නිල් පාටින් අඩකවයේ හැඩයට මෙන්න මේ සංකේතය අඳින්නේ. උදේ නිල් පාටින් මෙන්න මේ සංකේතය ඇඳින්න ඕන. නිල් පාටින් වගුරු භූමිය සංකේතය මෙහෙම ඇඳින්න ඕන. නිල් පාටින් නිල් පාටින් වගුරු භූමිය සංකේතය. ඊළඟට තුණභූමිය. තුණභූමි සංකේතය. තුණභූමිය. උදේ තුණභූමි සංකේතය මේකම හැබැයි කොළ පාටින් අඳින. තුණභූමි සංකේතය අඳින්නේ කොළ පාටින්. උදේ කොළ පාටින් ඔන්න ඔය සංකේතය අඳින්න. ඒක තමයි තුන භූමි කියලා කියන්නේ. තුන භූමි. කොළ පාටින් මේ සංකේතය. කොළ පාටින් මේ සංකේතය තුන භූමිය. පසුබිමේ මුකුත් ගෑවෙන්නේ කොළ පාටින් මේ සංකේතය අඳින්න වගුරු මේ තුන භූමිය. මේ සංකේතය නිල් පාටින් ආවොත් ඒක වගුරු බිමක් වෙනවා. ඒ වගේ උදේ නිල් පාටින් එනකම් මෙහෙම ඉලක් ගහින්නත් ඕන. ඔය දෙකම සිද්ධ වෙනවා. ඊළඟට වෙනත් භූමි කියලා කියන්නේ වෙනත් භූමි වෙනත් වග වෙනත් භූමි මේක උදේ වෙනත් භූමි කියන එක වෙනත් භූමි ඒ කොළපාටින් උදේ තිත් නෙමෙයි කොටු කොළපාටින් ලොකු කුඩා කොටු කොළපාටින් ලොකු කුඩා කොටු
මෙන්න මේ විදිහටේ කොළපාටින් ලොකු කුඩා කොටු කොළපාටින් ලොකු කුඩා කොටු එදේ ඒලා අපි කියන්නේ වෙනත් භූමි අද ලෑන්ඩ් කොළපාටින් තිත්තිත් වෙනත් භූමි වෙනත් වගා නෙමෙයි වෙනත් භූමි හලෝ උදේ ඊළඟ උදේ අපි බලමු පරිපාලන සෝරි මායිම් වර්ග මායිම් වර්ග උදේ මේ ටික රතු පාටින් අඳින්න කොටුව ඇතුලේ රතු පාටින් අඳින්න ධනයි ඉරි දෙකයි ධනයි ධන ලකුණයි ඉරි දෙකයි ධනයි ඉරි දෙකයි උතේ ඒ කියන්නේ පලාත් මායිම ධනයි ඉරි දෙකයි කියන්නේ පලාත් මායිම ඒ කොටු රුඩි ලියා ගන්න ඕනේ කොටු රුඩි ලියා ගන්න ඕනේ ඊළඟට ධනයි තිතයි මොකද්ද ධනයි තිතයි දිස්ත්‍රික් මායිම ධනයි තිතයි දිස්ත්‍රික් මායිම ඉරි කෑල්ලයි තිත් තුනයි ඉරිකෑල්ලයි තිත් තුනයි කියන මුදේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මායිම ඉරයි තිත් දෙකයි මොකද්ද ග්‍රාම සේවා නිලධාරී කොට්ටාස මායිම තමයි මුදේ ඉරයි තිත් දෙකයි ඉත රතුපාටින්ුන්දී මෙහෙම කඩිර රතුපාටින් මොම කඩිර නගර සභා මායිම රතුපාටින් කඩිර කියන්නේ නගර සභා මායිම නගර සභා මායිම නගර සභා මායිම ධනයි ඉරි දෙකයි කියලා කියන්නේ පලාත් මායිම ධනයි තිතයි කියලා උදී දිස්ත්‍රික් මායිම ඉරයි තිත් තුනයි කියලා කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මායිම ඉරයි තිත් දෙකයි කියලා කියන්නේ ග්‍රාම නිලධාරී කොට්ටාස මායිම රතුපාටින් මෙහෙම කඩිරි කියලා කියන්නේ ඒක නගර සභා මායිම ඒක නගර සභාවයි. උතේ කළු පාටින් තිත් පේලි හතරක්. දැන් මෙන්න එක පේලියක්. කළු පාටින් තිත් පේලි හතරක්.
උදේ කළු පාටින් තිත්පේලි හතරක් කියලා කියන්නේ රක්ෂිත වන අභය භූමි. රක්ෂිත වන අභය භූමි. කළු පාටින් තිත්පේලි හතරක් කියන්නේ රක්ෂිත වන අභය භූමි. රක්ෂිත වන අභය භූමි. හරි, මේ අහන උදේ මම ඕගොල්ලන්ට මේ විදියට ඉතුරු සංකේත ටික එවනවා. අද දවසේ එවනවා. මට හෙට දවස වෙනකොට, හෙට හවස 6 වෙන්න කලින් එවුවොත් පුතේ මට ඒක බලලා අඩුපාඩුවක් කියන්න පුළුවන්. නේද? ඒ නිසා ඕගොල්ලන්ට මම ඉතුරු සංකේත ටික එවනවා. ඔය ඇඳ වගේම පුතේ අඳින්න දැන් ඇඳපු දැඳලා ඉවර ටික පන්ති ඉවරනවා මට එවන්න. නේද? එහෙනම් ඕගොල්ලන්ට අද දවසේ ඉතුරු සංඛේත 70 ඉතුරු ටිකක් මම දානවා. ඒ ටික බලන්න, ඒ ටික අඳින්න. නේද? කලින් නෝට් එකක් දාන්න බෑ උදේ. මොකද හේතුව? එවලේ ලයිව් ඉගෙනුව තමයි ඔයගොල්ලෝ මේක තේරෙන්නේ. ඒ නිසා ඉතුරු සංඛේත 72ට අදාළ සංඛේත උදේ මම ඕගොල්ලන්ට එවනවා. එවුවර පස්සේ ඒ සංකේත බලලා ඒ සංකේත සියල්ලම ඔය ඇඳ වගේම ඇඳගෙන යන්න ඕන. රයිට්. එහෙනම් අද දවසේ පන්තිය පුතේ මෙතනින් මම නවත්තනවා. සංකේත ටික උදේ එවන්න තව පැයක් විතර යාවි. ඒ සංකේත ටික ඉතුරු ටිකත් එවුවර පස්සේ ඒ ටිකත් ඔය දීලා තියෙන කොටුවල ඉඩ පරිමහගෙන අඳින්න ඕන. හරිද? රයිට්. එහෙනම් අද දවසේ මෙතනින් උදේ මම පන්තිය නවත්තනවා. හැම දිනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි. ජයග්‍රහී සතිය පුතේ. ඒ තුනක් ගන්න මහන්සි වෙන සතියක් බර පරිවර්තනය කරගන්න. ඒ වගේ උන්දී ඕගොල්ලන් මේ අපේ පන්තිය ගැන යාළුවන්ව දැනුවත් කරන්න. ෆිසිකල් ක්ලාස් වලට පුළුවන් හැම වෙලාවකම උන්දී සහභාගී වෙන්න. මේ පන්තිය අඛණ්ඩවම විභාගය දක්වාම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ මාසේ ලෝක සිතියන් සම්මන්ත්‍රණයට අවශ්‍ය කරන ටියුට් එක සම්පාදනය කරලා තියෙන්නේ. ලබන සතියේ බ්‍රහස්පතින්දා ඉඳලා ඕගොල්ලන්ට ලෝක සිතියන් සෙමිනේ එකේ ටියුට් එක ආයතනින් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒක වෙනම එකක්. ඒක ආයතනයේ පන්ති ගාසුවත් එක්ක කලවම් කරගන්න එපා. පන්ති ගාසු ගිරණ ටියුට් එකත් කලවම් කරගන්න. මොකද ඒක වෙනම දෙන එකක් මම. ඒක ඕගොල්ලන් ටියුට් එක ගත්තත් නැතත් දෙන එකක්. නේද? ඒ නිසා ටියුට් එකයි ලෝක සිතියන් සෙමිනේ එකේ ටියුට් එකයි පටලවා ගන්න එපා. රයිට්. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. හැම දිනාටම ජයග්‍රහී සතිය. තෙරුවන් සරණයි. දෙවිපීඨයි. ආයුබෝවන්. තෙරුවන් සරණයි සර්. ආයුබෝවන්. තෙරුවන් සරණයි සර්. ආයුබෝවන්.